ඔරුවකට හරි බෝට්ටුවකට හරි නැගලා අපි යම් ගංගාවක් හෝ දියකඩිත්තක් තරණය කරනවා යම් විදිහකින්. සාමාන්‍යයෙන් පයින් යන්න බැරි තැනක, ජලයේ බැහැලා ගමන් කරන්න බැරි මට්ටම් තැනක නම් ඔරුවක් බෝට්ටුවක් පහුරක් ඕන. ඒ ඔරුව බෝට්ටුව පහුර කියන එක මොකද්ද කරන්නේ? අපි ඒවා උපයෝගී කරගෙන අර බැහැලා පයින් යන්න බැරි තරමට ගැඹුරු විශාල ජලාශයකින් එතර වෙන්න තමයි ඒක අපි පාවිච්චි කරන්නේ. අපි ඔය බෝට්ටුව හරි පහුර හරි කරේ තියාගත්තොත් එහෙම අනේ අපරාධේ කියලා. එහෙම උනොත් ඒ කියන වතුරෙන් එතර වෙන්න අපිට බෑ. ඔරුවක් හරි බෝට්ටුවක් හරි යොදාගෙන ඒ ජලපහරට අසු වෙලා අනතුරක් නොවෙන්න පරිස්සමට යහපැත්තට ඒගොඩ වෙන්නයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒ මිසක ඒක කරේ තියාගෙන යන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ධර්මය පහුරකට උපමා කළා. ඒ ධර්මයේ උපකාරයෙන් සසරෙන් එතරවීම පිණිසයි ඒක පාවිච්චි කරන්නේ. එහෙම නැතුව ධර්මයේ ඉගෙනගෙන මම මෙච්චර මේ ධර්මයේ දන්නවා කියලා වාද විවාද කර කර ඒ ධර්මයේ ඔළුවේ තියාගෙන ධර්මයේ නාමයෙන් නොයේක් දුෂ්ටි මත ප්‍රකාශ කර කර ඒක කරේ තියාගෙන මිනි මරා ගන්න ගිහිල්ලා ධර්මය නිසා Taman ලාභ ප්‍රයෝජන හදාගෙන ඒ වගේ උද්දාමයටපත් වෙන්න ගියොත් මහ විශාල විනාශයක් වෙන්නේ. එතර වෙන්න පවුර උපකාර කරගන්නවා මිසක ආයේක කරේ තියානියන්ට ඕන නැහැ. Taman එතර වෙන්න භාවිතා කරපු පවුර කරේ තියාගෙන එහෙම ඇවිදිනවා නම් ඒක මහ මෝඩකමක්. තව කෙනෙකුට අවශ්‍ය වුණොත් එතර වෙන්න එයාට ගන්න පුළුවන් විදිහට ඒ පවුර අතහැරලා දාන්න ඕන. මහණනි යම් කෙනෙක් ගංගාවෙන් එතර වීම පිණිස Taman පාවිච්චි කරපු පවුර කරේ තියාගෙන යනවා නම් එයා විසින් පවුරෙන් කළ යුතු දේ කරන්නේද? පවුරෙන් කරන්න ඕන හරි දේද ඔය කරන්නේ? පහුරෙන් කරගන්න ඕන දේ දොය කරන්නේ නෑ ස්වාමිනී, ඒක වැරදි වැඩක්. මහණනි එතර වුණාට පස්සේ පහුර ගැන කොහොමද වැඩ කරන්න ඕන? මට මේ පහුර බොහෝ උපකාර වුණා. පහුර තිබුණ නිසා අතෙන්ද පයෙන්ද වෑයම් කරගෙන පරතරයට ආවා, එන්න පුළුවන් වුණා. දැන් ඉතින් මට ප්‍රශ්නයක් නෑ. දැන් ඉතින් මේ පහුර කාට හරි තව කෙනෙකුට ගන්න පුළුවන් විදියට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙකුට හම්බ වෙන විදියට හරි මේක ජලයේ පා කරලා යවලහු. කොයි හරි පැත්තකින් අරන් තියලා හරි මම දැන් නිදහසේ මගේ ගමන යන්න ඕන. මම දැන් යන්න තියෙන හොඳ සුදුසු මාර්ගයකින් මගේ ඉස්සරහට යන ගමන මම යනවා කියලා ආන් ඒ විදිහට තමයි ආයේ පවුරත් එක්ක වැඩ කරන්න ඕන. පවුර කරේ තියාගෙන යන්න හොඳයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සම ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ බලපිටිය බ්‍රාහ්මණවත්ත PR ද සිල්වා මාවත නොම්බර 26 ඒ ලිපිණයේ පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු D පත්මිනීද සොයිසා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වූයේ මීට වසර 23කට පෙර අකල් මරණයකට ගොදුරු වූ ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතුට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතුට මතු කිසිඳු භවයකදී අකල් මරණවලට ගොදුරු නොවි නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වසන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලොව පුරා විසිරී පැතිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයාණන් වහන්සේ කඩවත මංකඩපාර දාම්නද ධර්මාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක දුරන්දර අතිපූජනීය කොළබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය පින්වත් මහා සංඝරත්නේ නවසරයි, මේ උතුම් සද්ධර්මයේ තුලින් දෙලව යහපත සහ සංසාර විමුක්තිය අපේක්ෂා කරන කාරුණික පින්වත්නි, පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වෙන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිරන්තරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් මුළුමහත් ලෝකේ පුරාම ප්‍රචාරය කරනු ලබන තවත් එක් උතුම් සද්ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි. ඒ අනුව අද දවසේ සිද්ධ කරනු ලබන මේ උතුම් ධර්මානුශාසනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව මගින් දේශනා කරවාගෙන මුළුමහත් ලෝකේ පුරාම ප්‍රචාරය කරමින් මුළු ලෝකයටම ධර්ම දානය ලබා දීමේ අති උතුම් සත්පුරුෂ සිතුවිල්ල ඇතුව මේ පින්කමට පින්බර දහම් දායකත්වය අරගෙන කටයුතු කරන පින්වන්ත පිරිසක් අපට මුණ ගැහෙනවා. බලපිටිය බ්‍රාහ්මණවත්ත පී ආර්ද සිල්වා මාවත අංක 26 ඒ ලිපිනේ පදිංචි, දැනට කුවේට්හි සේවේ නියුතු ඩී පත්මිනීද සොයිසා පින්වත් මහත්මියයි ඒ අනුව අද මේ උතුම් පින්කමේ පින්වර දහම් දායකත්වය දරන්නේ. එතුමිය වස්සාන දේශනා නාලිකාවේ මූලාරම්භයේ ඉඳලම මේ දක්වාම නොඑක් ආකාරයෙන් සිද්ධ කරන ධර්ම ප්‍රචාරාදී පින්කම් කටයුතු වලට සහයෝගය දක්වමින් දායකත්වයේ දක්වමින් කටයුතු කරන අතරේ තමන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වස්සාන දේශනා නාලිකාව තුළ විකාශනය වන ධර්මානුශාසනා නිරන්තරයෙන් ශ්‍රවණය කරමින් තමන්ගේ හිතවතුන්ටත් ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙමින් තමන්ගේ ජීවිතයට මේ උතුම් සද්ධර්මයේ ලංකරගෙන තමන්ගේ ජීවිතයේ දෙලව යහපත පිණිස කටයුතු කරන පින්වත් මහත්මියක්. එතුමිය තමන්ට ලැබුණ මේ වාසනාව, මේ ධර්ම ශ්‍රවණයේ පිණිස තමන්ට ලැබුණ කල්යාණ මිත්‍ර සම්පත්තිය වස්සාන දේශනා නාලිකාව නිතර ආශ්‍රය කරමින් මේ සිද්ධ කරන විශේෂයෙන් ධර්ම ප්‍රචාර වැඩසටහනට නිතර සහයෝගය දක්වන පින්වතියක් හැටියට අද දවසෙත් මේ උතුම් ධර්මදේශනාව මේ ආකාරයට සිද්ධ කරලා මුළු ලෝකයටම බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ටිකක් අහන්ට අවස්ථාව ලබා දෙන්න එතුමිය කල්පනා කරන්නේ ඉතාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර සිතුවිලි ඇතුව එතුමිය මේ උතුම් ලෝක සාසනික සේවයට දායක වෙමින් මුළු ලෝකයටම සද්ධර්මය ප්‍රචාරය කරමින් දානය ලබා දෙමින් අද බලාපොරොත්තු වෙනවා මීට වසර 23කට පෙර අකල් මරණයකට ගොදුරු ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතාට පරලව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දාණය ධර්ම දානමය පින්කමක් සිදු කරගන්න. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලෙන් එම ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතණුවන්ට මතු කිසිඳු භවයක මෙවන් අකල් මරණවලට පත් නොවි නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත් ඇතුව සුවසේ උපදින ජීවිත සකස් කරගන්ට, දෙවියන් මිනිසුන් අතර සුගති සම්පත් ලබන්ට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන උදාර ප්‍රාර්ථනාව විශේෂයෙන්ම සිද්ධ කරනවා. එවගේම තමන්ගේ පුතණුවන්ට සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම පිණිසත් මෙම ධර්මදානමය මහා පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා, උපකාර වේවා කියන උතුම් අරමුණ මූලික ප්‍රධාන අරමුණ හැටියට තබාගෙන තවත් යහපත් අරමුණු බලාපොරොත්තු රාශියක්ම හිතේ ඇතුවයි අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දායකත්වයේ දරන බලපිටිය බ්‍රාහ්මණවත්ත පී ආර්ද සිල්වා මාවත අංක 26 ඒ ලිපිනේ
පදිංචිව දැනට කුවේටි සේවයෙන් යුතු ඩී පත්මිනීද සොයිසා පින්වත් මහත්මිය මේ උතුම් පින්කමට දායකත්වය දරන්නේ. එහෙමනම් ඒ පින්වතුන්ගේ හිත්වල ඇති යහපත් අරමුණු බලාපොරොත්තු ආකාරයෙන්ම සඵල වේවා. දෙවියන්ටත් පින්නතුන් නමින් මියගිය සියලු ඥාතීන්ටත් සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන ඩී පත්මිනීද සොයිසා මහත්මිය ප්‍රධානව එතුමිය බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටත් රටලෝකයේ පුරාමිඳගෙන ධර්මශ්‍රවණය කරන ඔබ අපි සියලු දෙනාටත් මෙලව ජීවිතේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් සැලසේවා. අපගේ පරලව ජීවිතත් සුවපත් වේවා, ධර්මාවබෝධයේම සැලසේවා. සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස අපි ඔබ සෑම සියලු දෙනාටම මෙම උතුම් ධර්මදේශනාමය, ධර්මශ්‍රවණමය, ධර්ම දානමය මහා පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානීය ප්‍රාර්ථනාව ඇතුව අද දවසෙත් අපි මේ මහා පින්කම මේ ආකාරයට ආරම්භ කරන්නේ. කාරුණික පින්වත්නි, අද මං කල්පනා කළා මේ බුද්ධ ශාසනය සම්බන්ධයෙන් අද වෙනකොට මේ පැන නැගිලා තියෙන ගැටලු ප්‍රශ්න අතරේ ප්‍රධානම අපිට පේන ප්‍රශ්නයක් නෙමේ බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන ධර්මය මේ ආකාරයටම පිළිපැදීම තුළින් ප්‍රතිඵල ලබන්න පුළුවන්ද බැරිද කියන කාරණය. එතකොට දැන් අපිට මේ වටින් පිටින් ඇහෙන එකක්නේ හැමතිස්සෙම, සමහර භික්ෂුන් වහන්සේලා ගිහි අය මේ දෙගොල්ලම කියනවනේ මේ ත්‍රිපිටකයේ තියෙනවා කියන දේවල් මේවා මේ විදිහටම පිළිපැද්දා කියලා. අපිට ඔය කියන නිවන් ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන කියලා වදාලේ මෙන්න මෙහෙම දෙයක් මේ අපිට පොතෙන් පතෙන් කියන එක නෙමෙයි කියලා එහෙම යම් යම් විස්තර විචාර කරනවානේ. ඒකලා ඒ අය කියනවා මේ මම කියන විදිහට මේ වැඩේ කරන්න මේක තමයි හරි ක්‍රමේ, මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමේ, ඔය පස්සේ පොතපත ලියපු අයව වරද්දලා ලියලා කියලා එහෙම එක එක ගැටලු ප්‍රශ්න ඇති වෙන විදිහේ ආందోళනාත්මක ප්‍රකාශ කරනවා. පෙලක් කට්ටිය කියනවා මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් වැරදි, මේවා අඩුපාඩු සහිතයි, මේ අපි ඒකට හරියටම හරි දේ හොයාගෙන තමයි මේ කියන්නේ, ඒ නිසා මේක අහන්න. මේක ඇහුවොත් ඔබට ධර්මය දියුණු කරන්න පුළුවන්. තව කට්ටියක් කියනවා නෑ ත්‍රිපිටකයේ තියෙන එක හරි, අපි එක එක්කනා කියන්නේ වහලා වැඩක් නෑ, මෙන්න මේක තමයි අපි පිළිපදින්න ඕන. එතන මේ වාද විවාද යනවා. මේක බලාගෙන ඉන්න සමහර අය මේ ජරමර ගැටලුවට අහුවෙලා හොඳටම හිත දූෂණය වෙලා සම්පූර්ණ බුදුරජාණන් වහන්සේටත් දොස් කියනවා, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටත් දොස් කියනවා, සංඝයාටත් දොස් කියනවා. එතකොට මේ සංඝයාගේ දේශනා අහන්ට යන ශ්‍රාවකයන්ටත් දොස් කියනවා. ඉතින් ඒ අය විශාල පාපයක්, අකුසලයක් රැස් කර ගන්නවා. ඒ අතර තව පිරිසක් බුද්ධ ශාසනය ප්‍රතික්ෂේප කරනවා. මේක මහ විකාරයක්, කිසිම තේරුමක් නැති වැඩක්, මේක ඔක්කොම අවුල් කරලා තියෙන්නේ, අපි මේක පස්සේ ගිහිලා තවදුරටත් වැඩක් නැහැ කියලා බුද්ධ ශාසනය ප්‍රතික්ෂේප කරලා ඒ ශාසනය තුල කටයුතු කරන අයට නින්දා අපහාස පවා කරනවා. ඉතින් මේක මහා අවුලක්. මේ ප්‍රශ්නේ අද හැම තැනම තියෙනවා. මේ අතර සමහර පිරිසක් අපෙන් අහනවා, ස්වාමීන් වහන්ස දැන් එක පිරිසක් මේ විදිහට කියනවා, තව පිරිසක් තව විදිහට කියනවා, තව පිරිසක් තව විදිහට කියනවා, මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා කියන ධර්මයේම එක එකයි එක එක විදිහට විස්තර කරනවා. සමහර අය එපා කියන එක තව කෙනෙක් හා කියනවා, තව කෙනෙක් කරන්න එපා කියන එක තව කෙනෙක් කරන්න කියනවා. මෙහෙම යනකොට අපි අතරමං වෙනවා ස්වාමීන් වහන්සේ. අපි කොහොමද මේ ධර්මයේ එතකොට පිළිපදින්නේ? දැන් අපිට බුදුරජාණන් වහන්සේත් නැහැ මේක අහගන්න, රහතන් වහන්සේලත් නැහැ මේක අහගන්න, අපිට ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්නත් අමාරුයි. අපි එතකොට යම් දේශකයන් වහන්සේ කෙනෙක් අද කියන දේ තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපිට. ඉතින් උන්වහන්සේලා හතර දිනක් ගත්තොත් හතර දෙනා හතර විදිහකට කියන්නේ. අපි අතරමං වෙනවා, අපි අනාථ වෙනවා, අපිට මහ විශාල පටලැවිල්ලක් අවුලක් ඇති වෙනවා මේකේ. කොහොමද ස්වාමිනාස එතකොට අපි හරි වැරද්ද තේරුම් ගන්න කියලා එහෙම අහනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික දිහා බලාගෙන ඉන්නකොට මට හිතුණා වස්සාන දේශනා නාලිකාව තුළ ධර්ම දේශනාවකදී මේ කාරණයට සම්බන්ධව යම්
බුද්ධ දේශනාවක් අරගෙන ඒ ආශ්‍රයෙන් කරුණු ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා. පින්වත්නි, බලන්ටකෝ, බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේම සිද්ධියක් වුණා. ඒ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් සහිත දේශනාවක් කළා. ඒ දේශනාවේ නම අලගද්දූපම සූත්‍රය. මේක මජ්ඣිම නිකායේ තියෙන්නේ. අලගද්දූපම සූත්‍රය කියලා තමයි නම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවකයි මේ දේශනාව කළේ. දැන් මේ අලගද්ද කියලා කියන්නේ සර්පයාට. එතකොට අලගද්දූපම කියලා කියන්නේ අලගද්ද උපම. එහෙම නැත්නම් සර්පයා උපමා කරගෙන, සර්පයාගේ උපමාව අරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට කරුණු පැහැදිලි කරපු දේශනාවක් මේක. ඉතින් මේ දේශනාව කරන්න හේතුව හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ එක මිත්‍යා දෘෂ්ටික හාමුදුරුවෝ නමක් කරගෙන ගියපු එක්තරා වැඩපිළිවෙලක් නිසා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පැවිදි අයට, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණීන්ට දේශනා කළා තියෙනවානේ විශේෂ නීති රීති පද්ධතියක්. කාම සේවනයේ දෙන්න එපා, සොරකමේ දෙන්න එපා, මනුස්ස ඝාතනවල දෙන්න එපා, ඊළඟට තමා තුළ නැති උත්තරි මනුස්ස ධර්ම තියෙනවා කියලා ප්‍රකාශ කරන්න එපා බොරුවට. ඔය කාරණා හතරක්, ඒ කියන්නේ ඔවට අපි කියනවා සතර පරාජිකා කියලා. එතකොට කාම සේවනයේ දෙන්න එපා කියන එකට කියන්නේ මේ තුන ධම්ම පරාජිකාව. සොරකමේ දෙන්න එපා කියන එකට කියන්නේ අදින්නාදාන පරාජිකාව. මනුස්ස ඝාතන කරන්න එපා කියන එකට කියන්නේ මනුස්ස විග්ඝාහ පරාජිකාව. ඊට පස්සේ අර මං අවසානට කිව්ව තමන්ගේ ළඟ නැති උත්තරීය මනුස්ස ධර්ම ගැන තියනවා කියලා කරන සාවද්‍ය ප්‍රකාශ කරන්න එපා කියන එක කිව්වේ උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. එතකොට දැන් ඔය අන්තිම එක ගැන ටිකක් මේ වචනේ සමහර විට අපේ පින්නතුන්ට පැහැදිලි නැති වුණා නම් මං පොඩි කෙටියෙන් ඒ ගැන පොඩි විස්තරයක් කරන්නම්. දැන් මේ උත්තරීය මනුස්ස ධර්ම කියලා කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් මේ බුද්ධ ශාසනය තුල සීලාදී ගුණධම් දියුණු කරගෙන බණ භාවනා කරගෙන යනකොට යාට සද්ධානුසාරී ධම්මානුසාරී ඊළඟට සෝතාපන්න මාර්ග සෝතාපන්න ඵල සකදාගාමි මාර්ග සකදාගාමි ඵල අනාගාමි මාර්ග අනාගාමි ඵල අරිහත් මාර්ග අරිහත් ඵල කියන මේ සතර මඟ සතර ඵල පිළිවෙලින් අවබෝධ කරන්න පුළුවන්. එතකොට මේ මාර්ගඵල අවබෝධය කරා යන අතරේ යාට එක එක ධ්‍යාන පවා උපදවා ගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියන රූපාවචර ධ්‍යාන උපදවා ගන්න පුළුවන්, අරූපාවචර ධ්‍යාන උපදවා ගන්න පුළුවන්. එතකොට ඊට මෙහා පැත්තේ එක එක ඉරිදි ප්‍රාතිහාරය පාන්න පුළුවන්, එක එක සමාපatti වලට සමවදින්න පුළුවන්. ඔවැනි එක එක මේ සාමාන්‍ය මිනිසයන්ට නැති උත්තරීතර මිනිසයන්ට හිමි, ඒ කියන්නේ රහතන් වහන්සේලාට, බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, ඉන් මෙහා පැත්තේ ඉන්න මාර්ගඵලලාභි උත්තමයන්ට හිමි එක එක උතුම් මිනිස් ධර්ම තියෙනවා. උන්වහන්සේලා ළඟ තියෙන ගුණ ධර්ම, උන්වහන්සේලා ළඟ තියෙන චර්යා ධර්ම. සාමාන්‍යයෙන් ඔබ මම වැනි සාමාන්‍ය මිනිසයන්ට ගිහි පැවිදි වුණත් ඒවා එහෙම නැහැ. අපේ ළඟ තියෙන්නේ සාමාන්‍ය මිනිස් ධර්ම. සමහර වෙලාවට ওই සාමාන්‍ය මිනිස් ධර්මත් නැති මිනිස්සු ඉන්නවා. තිරස්චාන ධර්ම තියෙන මේ තිරිසන් සත්තු වාගේ හැසිරෙන මිනිසුත් ඉන්නවා. එතකොට අර උත්තරීතර මිනිස් ධර්ම තියෙනවානේ බුදුපසේ බුදු මහරහත්, ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි ආදී උත්තමයන්ට අයිති ඒ උතුම් මාර්ගඵලාදිය. ආන් ඒවවා තමන් තුල නැහැ. ඇත්තට මෙහෙම එකක් අවබෝධ කරගෙන ලබාගෙන නැහැ. ඒ වුණාට බොරුවට මිනිසු රවට්ටන්ට, මිනිසුන්ව මුලා කරලා ලාභ ප්‍රයෝජන ලබන්ට, වැඳුම් පිදුම් ලබන්ට, කීර්ති ප්‍රශංසා ලබන්ට ඕන හින්දා ඒ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලෙත් එක එක භික්ෂුන් වහන්සේලා ගිහි අය පවා කියලා දෙනවා, මම රහත් වෙලා, මම සෝවාන් වෙලා, මම සකදාගාම වෙලා, මට ඉරිදි පාත්‍යහරි පාන්න පුළුවන්, මට මෙහෙම පුළුවන්, අරම පුළුවන්, මට පෙර ජීවිත ගැන කියන්න පුළුවන්, ඊළඟට ඉස්සරහට යන ජීවිත ගැන කියන්න පුළුවන් කී කිය ඔහොම කියලා තියෙනවා. අනුන්ගේ හිත් කියවන්න පුළුවන් කී කිය එක එක අර මේ ආශ්චර්යමත් දේවල් පුළුවන් කියලා. නිකන් සාමාන්‍ය මිනිසුන්ට බැරි
විශේෂ ගුණධර්ම දියුණු කරන උත්තමයන් විතරක් පුළුවන් වෙන දේවල්. එතකොට සමහර මිනිස්සු ඒවට රැවටිලා අර හිස් පුද්ගලියෝ පස්සේ ගිහින් තියෙනවා රැවටිලා. බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා දියුණු කරන අවංක ශ්‍රාවකයාට අනුශාසනා කරලා තියෙනවා. ඔබ එහෙම මේ එක එක ලාභ ප්‍රයෝජන බලාගෙන එක එක අයගේ කීර්ති ප්‍රශංසා බලාගෙන ඔබ ළඟ නැති උතුම් ගුණ තියනවා කියලා බොරු සාවාද්‍ය ප්‍රකාශ කරන්න යන්න එපා. එහෙම කිරීම තුල මොකද වෙන්නේ? පැවිදිකමට නොසුදුස්සෙක් බවට පත් වෙනවා. එතකොට අර කාරණා හතරම ඊට අදාළයි. සතර පරාජිකා. මේ තුන ධම්ම පරාජිකාව, අදින්නා දාන පරාජිකාව, ඊට පස්සේ ඔය කියන මනුස්ස විග්ඝහ පරාජිකාවයි උත්තරි මනුස්ස ධම්ම පරාජිකාවයි. මේ කියන හතර. මේ හතරෙන් එකක් හරි, දෙක හරි, තුන හරි, හතරක් හරි කොහොම හරි මේ කාරණා හතරෙන් එකක් හරි කෙනෙක් සිද්ධ කළොත් භික්ෂුවක් හෝ භික්ෂුණියක් එයා කෙලින්ම පැවිදිකමට සුදුසු නැති පිරිහිච්ච කෙනෙක් පරාජිකා වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයා මේ ශාසනයෙන් නිරපන්න ඕනේ. ඒක නිරපුවේ නැතත් එයා ශාසනයට අයිති නැති කෙනෙක් වෙනවා. අර අපි එක සැරයක් පහාරාද සූත්‍රය ආශ්‍රයෙන් බුද්ධ ශාසනයේ තියෙන පිරිසිදුකම ගැන පැහැදිලි කිරීමක් කළේ. ආන් ඒ වාගේ මලකුණු මුහුදේ රඳව ගන්නෑ වාගේ මේ පරාජිකාව වලටපත් වෙලා මැරුණා හා සමානව ඉන්න කෙනා බුද්ධ ශාසනයට අයිති නැහැ. එයා පිට ගහන. ශාසනයෙන් එළිය. එතකොට ශාසනය කියලා උතුමන් වහන්සේලා වැඩ ඉන්න භූමියට එයා අයිති නැහැ. එතකොට ඔන්න ඔය කියන පරාජිකා හතරෙන් එකක් හරි කළොත් එයා හරියට මේ උපමාවකුත් කියනවා හිසසුන් තල් කඳක් වගේ කියලා. දැන් තල් ගස්, පොල් ගස්, කිතුල් ගස් වගේ වගේ හිස ගියොත් එහෙම, කියන්නේ බොඩි, ඒකට අපි කියන්නේ කරටිය ගාවින් කැඩිලා ගියොත් එහෙම හෙනයක් ගහලා හරි හුළඟකට හරි මොනවා හරි ක්‍රමයකින් කරටියෙන් උඩ කෑල්ල කැඩිලා බිමට වැටුණොත් ආයේ, ඒ කියන්නේ හිස කලවලා ගියොත් ඒ ගහ ආයේ දළු දාලා හැදෙන්නේ නැහැ. තාල වර්ගයේ ගස්වල හැටිනේ එක. වෙන ගස් නම් එහෙම කැඩුණොත් ආයේ එහෙම මෙහෙන් අතුපතර ඇවිල්ලා හැදෙනවා. මේ තාල වර්ගයේ ගස්වල හිස සුන් වුණාම, හිස සිඳිලා ගියාම, කරටියෙන් කැඩිලා වෙන් වුණාම ආයේ හැදෙන්නේ. ඒ ගහ මැරිලාම යනවා, ආයේ හදන්න බෑ. ආන් ඒ වාගේ කියනවා මේ පරාජිකාවලට පත් වෙච්ච කෙනෙක් භික්ෂුණියක් හෝ භික්ෂුවක් ආයේ බුද්ධ ශාසනය අතුල් කරන්න බෑ. එයා පැවිදි කියන තැනට අදාළ නැහැ, අයිති නැති කෙනෙක් කියලා. ඉතින් මේ මම ඔබගේ දැනුවත් වීම පිණිස ඔය ගැන වැඩිපුර මතක් කළේ. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවානේ ඔන්න ඔය වාගේ පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු දේවල්. ඉතින් බුදුරජාන් වහන්සේ මේවා දේශනා කළා තියෙන්නේ අනතුරුදායක නිසා. ඒ කියන්නේ පැවිද්දන්ට මේක අතිශයින් අනතුරුදායකයි කියලා බුදුනුවණින් දැකලා විමුක්තියටත් පරලොවටත් ජීවිතයටත් එක විදිහටම අනතුරුදායක කාරණා විදිහටයි ඔය පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විසින් ඔය කියන විදිහට පෙන්නලා දීලා තියෙද්දි මේවා ජීවිතයට අනතුරුදායකයි, මේවා කරන්න එපා කියලා අරිට්ට කියලා හාමුදුරුවෝ කෙනෙක් ඊට වෙනස් අදහසක් ප්‍රචාරය කරමින් ගිහිල්ලා තියෙනවා. එයා මොකද්ද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මය දේශනා කරද්දී මේ කාරණා අනතුරුදායකයි කියලා පෙන්වලා දුන්නත් එව්වා කළා කියලා මොකක්වත් එහෙම අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. මම මේක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැටියට හරියටම දන්නවා මේක. ඒකයි මම මෙහෙම කියන්නේ කියලා කිව්වා. ඔය අද කාලේ කට්ටිය කියන්නේ මෙන්න මේකයි හරියටම බුදුහාමුදුරුවන්ගේ ධර්මය, ඔබ කළා කියලා බය වෙන්න දෙයක් නැහැ කියලා එහෙම කියන්නේ. ඒ විදිහට මෙයත් ඒ කාලේ කිව්වා. එතකොට මෙයා මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේ විසින් අනතුරුදායකයි කියලා පෙන්නලා දීලා තිබ්බ දේවල් එහෙම කළා කියලා කිසි වරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ මම හරියටම දැනගෙනයි මේ කියන්නේ කියලා කිව්වා. මේක මෙහෙම ටික කාලයක් යනකොට සාමාන්‍ය සියලු භික්ෂුන් වහන්සේලා අතර ආරංචියක් විදිහට ගියා. ඒ කාලේ හිටපු හිත දියුණු කරපු ගුණධර්ම වඩපු භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක්ම මුන්නහන්සේව මුණ ගැහිලා කිව්වා මේ අරිට්ඨ හාමුදුරුවන්ට, ආයස්මතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ඔය අනතුරුදායකයි කියලා පෙන්නලා දීලා තියෙන දේවල් කවුරු හරි කෙනෙක් කළොත් එහෙම කරන්න එපා කියලා තියෙන දේවල් ඔබ ඇයි ඒකේ අනතුරක් නැහැ කියලා ප්‍රකාශ කරන්නේ? ඒක බොහොම වැරදි මිත්‍යා දෘෂ්ටියක්නේ. ඒක වැරදි අදහසක්නේ ඔබ ප්‍රචාරය කරන්නේ කියලා කිව්වා. අරයා කිව්වා, ඔව් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවා,
උන්වහන්සේ අනතුරුදායකයි කියලා තිබ්බට එව්වා කළා කියලා ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් දකින්ට දෙව්ලොව යන්ට කිසිම බාධාවක් වෙන්නේ නැහැ ඔවා කළා කියලා. ඒ කියන්නේ අර පරාජිකා වුණා කියලා ඒ මේ තුන ධර්ම පරාජිකාව, අදින්නාදාන පරාජිකාව, එතකොට මනුස්ස විග්ඝහ පරාජිකාව, එතකොට ඔය කියන විශේෂින් උත්තරී මනුස්ස ධම පරාජිකාව, ඊට පස්සේ අනිකුත් සීලාදී ගුණ ධර්ම තියෙන ඒවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේවා කරන්න එපා මේවා කරන්න එපා කියලා තියෙනවනේ. ඉව්වා හැම කළා කියලා දිව්‍ය ලෝකයන්ටවත් නිවන් දකින්නවත් බාධාවක් වෙන්නේ නැහැ කියලා එයා කිව්වා. අර ස්වාමීන් වහන්සේලා කීපවතාවම කිව්වා ආයස්මතුන් වහන්සේ ඔහොම කියන්න එපා. බුදුරජාණන් වහන්සේ යමක් හොඳ නැහැ කියලා කිව්වා නම් ඒක හොඳ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නමක් දෙයක් ප්‍රකාශ කරන්නේ ආවට ගියාට නෙමෙයිනේ. හරියටම අවබෝධයෙන් ඉතින් ඔබ වහන්සේ ඔහොම කියන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේට කරන නින්දාවක්. උන්වහන්සේට කරන අපහාසයක් නෝක. උන්වහන්සේ කවදාකවත් නරක දේ හොඳයි කියලා නැහැනේ. හොඳ දේ නරකයි කියලා නැහැනේ. හිත දියුණු කිරීමට බාධා වෙන දෙව්ලොවයන්ට ස්වර්ගගාමීත්වයට බාධා වෙන යමක් තියෙනවා නම් උන්වහන්සේ පෙන්නලා දීලා තියෙනවානේ හරියට මේවා කරන එක හොඳ නැහැ කියලා. මේක නරකමයි තමයි කියලා. බුදුරජාන් වහන්සේ කාමයේ ගැන පහදලා දුන්නේ කොහොමද? රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, පහස යන මෙන්න මෙව්වා නිසා හිතේ ඇතිවෙන සංකල්පීය බැඳියාම ඒක කාමය කියලා කිව්වා. කාමය කියලා කියන්නේ පුංචි ආස්වාදයක් තියෙන දෙයක්. හැබැයි ගොඩාක් දුක් කරදර ඇති කරන දෙයක්. දැඩි වෙහෙසට පත් කරන දෙයක්. ඒ වගේ ආදීනව ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් පෙනෙන ආකාරයට සතුටක් කාමයේ තුල නැත්. මේ ඔය අපිට මතු පිටින් බැලුවහම පේනව තරම් සතුටක් ඇත්තටම කාමයේ නැහැ කියලා. ඒ තියෙන්නේ මුලා වීම. ඒ කියන්නේ මහා විශාල දුක් ගොඩකට සැපක් කියලා දැකලා මුලා වීමක් තියෙන්නේ. ආන් එහෙම මහ දුකකට සැපක් කියලා හිතලා මුලා වෙලා ඒකෙන් සතුටු වෙන්න යනවනම් ඒකෙන් ලැබෙන්නේ මහ විශාල දුකක්මයි, පීඩාවක්මයි, භයානක කර්ම තමයි එතනින් රැස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියලා අර ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා. ඊළඟට ලස්සන උපමා ටිකකුත් කියලා දෙනවා. උන්වහන්සේලා කියනවා මිය ගියපු සතෙක්ගේ ඇට සැකිල්ලක් ළඟට බඩගිනි වෙච්ච බල්ලෙක් එනවා. ඇවිල්ලා ඒ ඇට සැකිල්ල හපනවා, ලෙව කනවා. මේ ඇට කෑලි කොච්චර ලෙව කෑවත් ඒකෙන් ඒ බල්ලගේ බඩ පිරෙන්නේ නැහනේ. කාමය කියන්නේ ඒ වගේක. මේ කාමය පස්සෙන් යනවා කියන එක, කාමය පස්සෙන් අපි හඹාගෙන යනවා කියන එකත් අන්න ඒ වාගේ සිද්ධියක් නේද? ඒ කියන්නේ ශූන්‍ය දෙයක්, කිසිම සැපයක් නැති ක්‍රියාවක් ඒක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා නේද කියලා කියනවා. මේ විදිහට තව ලස්සන උපමා කියනවා. මස් කෑල්ලක් තියෙනවා. උකුස්සෙක්ගේ මස් කෑල්ල කෑමට කියලා අරගෙන දැහැගෙන අහසට යනවා. මේක දකින්න අනිත් උකුස්සෝ ඒ මස් කෑල්ල උදුරගන්ට අනිත් උකුස්සෝ ඔක්කොම මේ උකුස්සගේ පස්සෙන් එලවගෙන යනවා. එලවගෙන ගිහලා මේ උකුස්සට කොටනවා. මේ උකුස්සත් ඉතින් අර මස් කෑල්ල Tamanට තනියම කන්න ඕන නිසා අර උකුස්සෝ කොටද්දි තව පුළුවන් තරම් වේගෙන් ඉගිල්ල ඉගිල්ල යනවා. අනිත් උකුස්සෝ තටහැරින්නේ මේ මස් කෑල්ල හොටේ තියෙනකම්ම මේ උකුස්සගේ පස්සෙන් ගිහිල්ලා කොහොම හරි අල්ල ගන්න ඕන, මස් කෑල්ල ගන්න ඕන කියලා අර උකුස්සට කොට කොටා පස්සෙන් යනවා. ඉතින් මෙහෙම උකුස්සෝ රංචුවක් එකතු වෙලා මේ තනි මස් කෑල්ල හොටේ තියන් ඉන්න උකුස්සට දිගටම කොටන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ උකුස්සට මැරෙන්නයි වෙන්නේ. මේ උකුස්සා මේකෙන් බේරෙන්න නම් මොකද කරන්න ඕන? අර හොටේ එල්ලගෙන ඉන්න මස් කෑල්ල අතෑරින්න ඕන. ඒක අතෑරින් නැත්තම් ඒ තාක්කල් අනිත් උකුස්සන්ගෙන් පාර කන්න වෙනවා. අතෑරියොත් තමයි බේරෙන්න පුළුවන්. උකුස්සා තමන්ගේ හොටේ තියෙන මස් කෑල්ල අතෑරලා දාලා ගියොත් ඒ මස් කෑල්ල තියෙන දිහාට අනිත් උකුස්සෝ ටික යනවා මිසක උකුස්සගේ අර උකුස්සගේ පස්සෙන් යන්නේ නැහැ තව දුරට. ආන් ඒ විදිහට කාමයන්ට ගිජු වෙලා කාමයේ
තුලම සැප හොය හොයා ඉන්න එක්කනා ඒ කාමයේම එරිලා ඉන්න ගියොත් එයාගේ පස්සෙන් දුක හමාගෙන එනවා. එයාට දුකෙන් මිදෙන්න ඕන නම් ඒ කාමේ අතාරින එක තමයි කරන්න ඕන. මේ විදිහට ලස්සන උපමා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේවා මේ භික්ෂුන් වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා පැහැදිලි කර කර. බුදුරජාණන් වහන්සේ කාමයේ ගිනි අඟුරු ගොඩකට උපමා කරලා තියෙනවා. ගිනි අඟුරු ගොඩක් උඩට ගියපු කෙනෙකුට පිච්චි පිච්චි වද වේදනා වලට පත් වෙන්න වෙනවා. ආන් ඒ විදිහට කාමය නිසා හිත කෙනෙක්ගේ හිතට කාමය ඇති වුණොත් ඒ හිත දවනවා පුච්චනවා මිසක්කා නිවනක් නිවීමක් නම් වෙන්නේ නැහැ. හිතට සැනසීමක් නැහැ. ඉතින් කෙනෙක්ගේ හිතට සැනසීමක් ලබා ගන්න ඕන නම් ওই කාමය අතහැරින්න ඕන නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ විස්තර කියනවා. ඊළඟට කියනවා මේ කාමයේ හීනයක් වගේ. දැන් අපි ලස්සන හීන දකින්වනේ දිය ඇලි ගංගා ඇලදොල මේ වගේ නාලා විනෝද වෙලා ක්‍රීඩා කරලා කාලා බීලා ලස්සන ලස්සන තැන් බල බලා එහෙම එක එක විදිහට තමන් කැමති කැමති ගැහැණු පිරිමි ඇසුරු කරගෙන ඊළඟට සැප සම්පත් විඳ විඳ යනවා හීනෙන් පේනවා. දැන් අපේ ජීවිතෙත් ගෙවිල යන්නේ මේ විදිහටනේ. දැන් මේ හීනෙන් පේන එක ඇහැරුණාම තියනවද? අර සින්දුවකත් තියෙන්නේ හීනෙන් ගෑමුදු සුවඳක් වාගේ ගෙවුණු අතීතය දැනුනේ කියලා. අපේ ජීවිතේ ගෙවිලා ගියපු අතීතයත් හරියට මේ හීනෙන් ගාපු සෙන්ට් එකක් වගේ. දැන් අපිට නිදාගෙන ඉඳි හීනෙන් මේ ලෝකේ තියෙන සුවඳම සෙන්ට් එක හම්බ වෙනවා. අපි හරි ආසාවෙන් ඇඟේ ගාගෙන සුවඳ බල බල ඉන්නවා. දැන් හීනෙන් මෙහෙම වෙන්නේ හීනෙන් ඇහැරුණාට පස්සේ ඇහැරිලා නැගිටලා බලනකොට අර හීනෙන් ගාගත්ත සෙන්ට් එකේ සුවඳ ඇඟේ තියෙනවද? එහෙම එකක් නැහැ. ආන් ඒ වාගේ මේ කාමයේ තුල හිර වෙලා ඉන්න ජීවිතේ අන්තිමට අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් හීනයක් දැක්කොත් ඒකෙන් ලැබෙන දෙයක් නැහැනේ හීනේ දැකලා. අපිට ඉතිරි වෙන්නේ කිසිම වැදගත්මකට නැති ප්‍රායෝගික නැති ඇත්තටම අපිට එහෙම කියලා අතෙන් අල්ලලා විඳපු නැති සැපයක් නිකම් බොරු මනස්ගතයක් විතරයි. ප්‍රායෝගික නැති විඳපු නැති නිකම් මතකයක් විතරයි අපිට තියෙන්නේ. කාමයන්ට ලොල් වෙච්ච ජීවිතය තුල තියෙන්නේ ආන් ඒ වාගේ කිසිම තේරුමක් නැති අර්ථයක් නැති මතකයක් විතරයි කියලා. ඊළඟට මේ කාමයේ හුලුවත්තකට උපමා කරා. දැන් ගම්වල මිනිස්සු රැයට ගමන් බිමන් යද්දි වේලිච්ච පොල් අතු කීපයක් එකතු කරලා ඒක උණ්ඩි කරලා ගැට ගහගන්න. ඊට පස්සේ කරුවල යන වෙලාවට ඒක ඉස්සරහ පැත්තේ අර අග්ගිස්සට ගින්දර පත්තු කරනවා. ඒකට කියන්නේ පන්දම කියලා. ඒකෙන් තමයි පාර හොයාගෙන ආලෝකය අරගෙන යන්නේ. ඉතින් මේ පත්තු වෙන හුලුවත්ත, මේකට හුලුවත්ත කියලා කියන්නේ ගමේ, තමන්ගේ ඉස්සරහින් තිරස් අතට අල්ලගෙන ගියොත් මොකද වෙන්නේ? හුලඟ තමන්ගේ දිසාවට එද්දී අර ගිනි දළු ඇවිල්ලා අත පිච්චෙනවා. මූණටත් ගින්දර කෑලි විසිකවෙලා එනවා. එතකොට මූණත් පිච්චෙනවා, ඇඟත් පිච්චෙනවා. ඇඳුමට එහෙම ගිනි ඇවුලුනොත් මහා විශාල විනාශයක්. මේ කියන අනතුරෙන් ගැලවෙන්න නම් එයා මොකද කරන්න ඕන? මේ හුලුවත්ත අතහැරලා දාන්න ඕන. හුලුවත්ත අතේ තියාගෙන මෙයා ඉස්සරහට යන්න යන්න එයාගේ අත පිච්චෙන එක, ඇඟට රස්නි දැනෙන එක, මූණට අර ගින්දර කෑලි කැඩිලා එන එක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. ආන් ඒ වාගේ තමයි කියනවා කාමයන්ගෙන් සිද්ධ වෙන්නේ අපේ ජීවිතේ දැවිලා පිච්චිලා විනාශල යන එක. මේකෙන් මිදෙන්න නම්, මේ පිච්චීමෙන් දැවිල්ලෙන් මිදෙන්න නම් කරන්න තියෙන එකම දේ මේ කාමය අතහැරලා දාන්න ඕන. හරියට අර හුලුවත්ත විසිකලා වගේ. ඊළඟට තව ලස්සන උපමාවකින් කියනවා ගහක තියෙන ගෙඩියක් වගේ. මේ භයානක කාමයේ ආදීනව පුංචි වෙලාවකට සැපයක් වගේ පේන මේ කාමය නිසා මිනිස්සු අමාරු වැටෙන හැටි. මිනිස්සු විතරක් නෙවෙයි, දෙවියන්, මිනිසුන්, තිරිසන් සතුන් මේ සියලු දෙනා
මේ ලෝකේ මේ උගුලට අහුවෙන හැටි මේ උගුල කවුද ගහලා තියෙන්නේ? මේක ගහලා තියෙන්නේ මාරයා. කාමයේ නැමැති උගුල ගහලා බලාගෙන ඉන්නවා මන්ද ගහලා අපි අහුවෙනකම්. ඉතින් සාමාන්‍යයෙන් දෙවියන්ගේ මිනිසුන්ගේ ස්වභාවය මේ මන්දට අහුවෙනවා. ඇයි මේ මේ මන්දේ පේන්න තියෙන අර ඇමට අහුවෙනවා. ඇමක් ඇත්තටම මේක. මේ ඇමට අහුවෙලා ඇම රසයි කියලා ඇම හොඳයි කියලා කනවා. කාගෙන යනකොට පස්සේ තමයි තේරෙන්නේ බෙල්ලටම මෙයා හිර වෙලා. කටුව ඇමිනිලා ඉවරයි, දැන් ගලව ගන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ කාමයේ තියෙන ආදීනවය, මතු පිටින් පේන අර සැපය, මතු පිටින් තියෙන ආස්වාදයේ පුංචි සුළු ආස්වාදයත් එක්ක හැඟවිලා ඇතුලේ තියෙන භයානක ආදීනවය පෙන්වන්න තමයි මේ උපමා පෙන්නලා තියෙන්නේ. ඒ තියෙද්දි තමයි අර භික්ෂුව කියන්නේ මේවා කළාට එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඕනතරම් කාලා බීලා කම් සැප විඳගෙන ඔය බුදුරජාණන් වහන්සේ එපා එපා මෙහෙම කරන්න එපා මෙහෙම සිල් රකින්න කිව්වට ඕක ඇති වැඩක් නැහැ. ඒවා කළා කියලා මුකුත් වෙන්නේ නැහැ. නිවන් දකින්න පුළුවන් කියලා එහෙම කියන්නේ. දැන් අද කාලේ ඉන්නේ ඔය අමුදුරුවරු එහෙම කියන අය. කාලා බීලා ඉන්න ඕන ඔක්කොටම ඉස්සලා එහෙම කියලා. බලන්න මෙතන ලස්සන උපමාවක් කියනවා තව. ගහක පළතුරු ගෙඩියක් තියෙනවා. ගෙඩි පිරিলা තියෙනවා. දැන් අපි කඩාගෙන කන්න කැමතිනේ. ඒ නිසා ඔන්න එක්කෙනෙක් ගහට නැංගා. අත්තක වාඩි වෙලා ගෙඩි කකා ඉන්නවා කඩාගෙන. මෙහෙම කකා ඉරි තව මිනිහෙක් එනවා එතෙන්ද. එයාට පළතුරු කන්න ආසාව තියෙනවා. නමුත් එයාට ගස් නගින්න බෑ. ඒ නිසා එයා පොරවක් ගෙනල්ලා ගහ කපනවා. දැන් ගහ උඩ ගෙඩි කකා ඉන්න මිනිහා මොකද කරන්න ඕන? එයා තවදුරටත් පළතුරු කකා ඔහෙ ඉන්නවද නැත්තම් ගහෙන් බිමට පනිනවද? මොකද්ද එයා ගන්න ඕන තීරණේ? එයා තවදුරටත් ගහ උඩ ඉඳගෙන ඔහෙ පළතුරු කකා හිටියොත් කොයි වෙලාවෙ හරි අර ගහත් එක්ක මේ ඇදගෙන වැටෙනවා. සමහර විට මැරෙන්න පුළුවන්. මරණාසන්න තත්වයටම අනතුරුදායක ආබාධ ඇති වෙන්න පුළුවන්. මරණාසන්න තත්වයටම එයාට විශාල විනාශයක් ජීවිතයට වෙන්න පුළුවන්. ඒ නිසා කාමය අල්ලගෙන ඉන්න එකත් ඒ වාගේ. මොකද එයා තව දුරටත් අර පළතුරු වලට ආසාවේ කකා හිටියොත් ගහක් කඩාගෙන වැටෙනකොට එයත් වැටිලා එක්කෝ මැරෙනවා නැත්තම් මරණාසන්නම තත්වේ වේදනාව වලටපත් වෙන්න එනවා. මරණය හා සමානම දුක් වේදනාව වලටපත් වෙන්න වෙනවා. මාරාන්තික අනතුරක් වෙන්න පුළුවන් තව දුරටත් හිටියොත්. ඒ නිසා එයා කරන්න ඕන ගහෙන් පණින එක, ඉක්මනින් ගහෙන් බිමට බහින එක, අර රසට කකා හිටපු ගෙඩිය අතෑරලා. ආන් ඒ වගේ තමයි කියනවා කාමයට ලොල් වෙලා ඒක බදාගෙන හිටියොත් සිද්ධ වෙන්න පුළුවන් විනාශේ. කෙනෙක් ඒකෙන් බේරෙන්න කැමති නම් ඒ කාමය අතෑරලා දාලා ජීවිතය ආරක්ෂා කරගන්නට ඒ කාමයෙන් මෙහාට එන්න ඕන. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් මේ කාමයේ තියෙන નિසරු බව, හිස් බව, මේකේ නිෂ්ප්‍රයෝජන බව, මේ උඩින් ඔපේ යටින් හපේ කියන එක නොඑක් විදිහ උපමා දක්වලා කියලා තියෙනවා. මේක හරියට ණයට ඉල්ලගත්ත රෙද්දක් වගේ. ඒ වගේම සර්පයේගේ ඔළුවක් වගේ. ඒ වගේම කඩුවක් වගේ, මස් කපන කොටයක් වගේ කියලා උපමා කරලා තියෙනවා. ඒ මොකද මේ කාමයේ කියලා කියන්නේ ගොඩාක් දුක් පීඩා ගෙන දෙන, බොහෝසෙයින් ආදීනව තියෙන භයානක අත්දැකීමක්. ජීවිතේ සත්‍යයක් කරා ගෙන යන්න කිසිම උපකාරයක් වෙන්නේ නැති, සත්‍යයක් කරා ගෙන යන ජීවිතයට බාධා ඇති කරන දෙයක් කියලා. ජීවිතේ සත්‍ය අවබෝධයට කිසිම උපකාරයක් කරන්නේ නැති, ඒක බාධා කරන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මෙහෙම උපමා සහිතව විස්තර කරලා තියෙන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ කාමයේ ගැන පැහැදිලි කරලා තියෙන විස්තර උපමා මේ සියලු කතාන්දර අර ස්වාමීන් වහන්සේට අර අරිට්ඨ කියන හාඳුරුවන්ට පහදලා දුන්නා. ඒකල කියනවා බුදුරජාණන් වහන්සේ මේ දේ කරන්න එපා, මේ දේ කරන්න, මේ දේ සුදුසු නෑ, මේ දේ සුදුසුයි කියලා අනුදැන වදාළ දේවල් තියෙනවනේ. ඒවා ඒ විදිහට කරන්නේ නැතුව කරන්න එපා කියපු දේවල් කරන්ට කියලා අනුදැන වදාළ නැති, කරන්ට එපා කියලා මතක් කරලා විනය නීති පනලා තියෙන අනර්ථයක් සිද්ධ වෙන දේවල් ඒ විදිහට හොඳට පිළිගන්න, ඒක හිතේ තියාගන්න.
ඊළට ශ්‍රද්ධාවෙන් ඒක හිතේ පිහිටව ගන්න කියලා නොයෙක් විදියට ඉල්ලීම් කළා. ඔය වැරදි ප්‍රකාශ කර කර යන්න එපා කියලා. අරිට්ඨහාමුදුරෝ කියනවා බොහොම හිතුවක්කාර විදියට තමන්ගේ මතයෙන් ඉඳගෙන නෑ නෑ එහෙම කන්නේ මං කියන එක තමයි හරි මං කියන එක අහන්න කිව්වා. ඉතින් අරිට්ඨහාමුදුරෝ තමන්ගේ වැරදි දෘෂ්ටිය නිවැරදි කරගන්න කල්පනා කරපු නැති හින්දා අනිස් ස්වාමීන් වහන්සේලා මේ ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා. එහෙම කිව්වේ අර කේලමක් කියලා අර ස්වාමීන් වහන්සේ විනාශ කරන්න අපහසුටපත් කරන්න නෙමෙයි, උන්වහන්සේ නිවැරදි කරගන්න ඕන කියන අදහසින්. කරුණාවේ මෛත්‍රී මේ විස්තරය ඇහුවට පස්සේ බුදුරජාන් වහන්සේ අරිට්ඨහාමුදුරුවෝ කැඳවල අහනවා, අරිට්ඨ මා විසින් අන්තරාදායකයයි කියලා තියෙන යම් යම් ධර්මකාරණා මං සේවනය කරන්න එපා කියලා පනවලා තියෙන යම් යම් ධර්මකාරණා සේවනය කළොත් අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ, බුදුරජාන් වහන්සේ නිකන් කියලා තියෙන එහෙම, ඒ ගැන බය වෙන්න එපා. බුදුරජාන් වහන්සේ කියලා තියෙන ධර්මය හරියටම මම දන්නවා කියලා ඔබ අදහසක් පතුරවාගෙන යනවා කියන කතාව ඇත්තක්ද කියලා ඇහුවා. එහෙමයි බුදුරජාන් වහන්සේ, ඔබ වහන්සේ අනතුරුදායකයි කියලා පෙන්නලා දීලා තියෙන යම් යම් කාරණා සේවනය කරා කියලා අනතුරක් ඇති වෙන්නේ නැහැ. ඔබ වහන්සේ වදාළ ධර්මයේ මම හොඳටම දන්නවා, ඒක මම මේ විදිහටම කියාගෙන යනවා කිව්වා. අරිට්ඨහාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ ඉන්න තැනත් තමන්ගේ මතේ මේ විදිහටම ප්‍රකාශ කළා. ඒක හදාගන්න එහෙම හිතුවේ නැහැ. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ වදාලා මෝඩ මිනිස්සයෝ මෝග පුරිස එහෙම කියලා කිව්වා. මෝඩ මිනිහෝ මං කවද්ද කාටද ඒ වාගේ ධර්මයක් දේශනා කරේ? මං කවද්ද කාටද එහෙම කතාවක් කියලා තියෙන්නේ? මම අන්තරාදායකයි කියලා පෙන්නලා දීලා තියෙන දේවල් සේවනය කිරීම අන්තරාදායක වෙන්නේ නැහැ කියලා කවද්ද මං එහෙම කිව්වේ? මං පෙන්නලා දීලා තියෙන්නේ කාමයන් සේවනය කිරීම පුංචි ආස්වාදයක් තියනවා වුණත් බොහෝ කායික මානසික දුක් පීඩා අරංගවිලා දෙන බරපතල හානිකර දේවල් ජීවිතේට සිද්ධ වෙන ඊටාම වෙහෙසකර දෙයක් විදිහටනේ මම පෙන්නලා තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මෙවවා සේවනය කිරීමෙන් ලැබෙන ආදීනම මම පෙන්නලා දීලා නැද්ද? ඒවා තේරුම් ගන්නට මම පෙන්නලා දුන උපමා ඔබට අමතකද? මෝඩ මිනිස්සයෝ වැරදි ආකාරයට ඔබ ගත්ත දෘෂ්ටියෙන් මට අපහාස කරන්න එපා. ශ්‍රී සද්ධර්මයේට වැරදි ආකාරයේ තමන්ගේ මත ඉදිරිපත් කරන්න එපා. තමන්ට තේරෙන්නේ මෙහෙමයි කිය සද්ධර්මයට අපහාස කරන්න එපා. ඒ වගේම තමන්ගේ ගුණ නසාගෙන ඔබ බොහෝ අකුසල් රැස් කරගන්න හිස් මිනිසෙයෝ මේකෙන් රැස් කරගන්න අකුසල් බොහෝ කාලයක් තමුන්ට අහිත පිණිස පවතිනවා, බොහෝ දුක් පීඩාවන් පිණිස පවතිනවා කියලා කිව්වා. කවුද මේ බුදුරජාන් වහන්සේ අරිට්ඨහාමුදුරන්ට කියනවා? අරිට්ඨ ස්වාමීන් වහන්සේට ඒ විදිහට කතා කරපුවාන් පස්සේ බුදුරජාන් වහන්සේ ස්වාමීන් වහන්සේ ළඟින් අහනවා මෙහෙම, මහණනි මේ අරිට්ඨ භික්ෂුව බුද්ධ ශාසනේ උණුසුමවත් ලැබිලාද මේ අරිට්ඨ භික්ෂුවට කියලා. නැහැ භාග්‍යතුන් වහන්සේ කිසිසේත්ම ලැබිලා නැහැ කියලා ස්වාමීන් වහන්සේලා කිව්වා. මේ වෙලාවේ අරිට්ඨ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙලා ඔළුව පාත් කරගෙන බිම් බලාගෙන කිසි තේරුමක් නැතුව බිම බලාගෙන හිටියා. කල්පනා කර කර අන්ධ මන්ද වෙලා හිටියා. ඒ වෙලාවේ අරිට්ඨ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා, මේ මෝඩ මිනිසයා මේ වාගේ අදහසක් පතුරවනවා. මේ අදහස පතුරවන්නේ ඇයි මෙයා? මම කියන එක අහන්න, මං කියන එක තමයි හරි. ඔය බුදුරජාණන් වහන්සේ එක නීති පෑනෙවට ඌව ගැන බය වෙන්න දෙයක් නැහැ, ඔය කියන තරම් හානියක් වෙන්නේ නැහැ කියලා මෙයා මේ අලුත් එකක් කියන්නේ ඇයි? මෙයා ප්‍රසිද්ධ වෙන්න ඕන නිසා යෝක කිව්වේ. අද කාලේ කට්ටිය වගේමනේ, දැන් අද කාලේ අලුතෙන් තමන් විසින් හදාගත්ත බුද්ධාගමක් බුද්ධ ශාසනයක් ගැන කියාගෙන යන්නේ. මේ කහන්ට මේක තමයි හරි කියලා. එයාලත් ඔහොමනේ, තමන්ගේ ප්‍රසිද්ධියට තමයි ඔය කතා කියන්නේ. අතපය දික් කර දික් කර කෑගලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා, මහණනි මේ අරිට්ඨ කියන විදිහට මම කවදා හරි ප්‍රකාශයක් කරලා තියෙනවද? නෑ භාග්‍යතුන් වහන්ස. මහණනි යමෙක් කාම ක්ලේශයන්ගෙන් තොරව
කාම සංඥාවන්ගෙන් තොරව, කාම විතර්කයන්ගෙන් තොරව කාමයන් සේවනය කළා කියලා කියන්නේ කොහොමද? මේ කතාව හරියට අර එක සැරයක් අර හාමුදුරු කට්ටියක් කිව්වේ, මම අපි මෙතන කාන්තාවක් ගෙනල්ලා අපි මෙයත් එක්ක අඹ සැමියෝ විදිහට හැසිරෙනවා. ඒක ඔයාලට මවලා පෙන්වන දෙයක් විතරයි. අපිට මොකවත් වෙන්නේ නැහැ එහෙම කියලා කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන අහන්නේ ඒකනේ. මේ විදිහට කාම ක්ලේශයක් හිතේ නැතුව, කාම සංඥාවක් නැතුව, කාම විතර්කයක් හිතන් නැතුව කවුරු හරි කෙනෙක් කාම සේවනය කළා කියනවා නම් ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්න විදියක් නැහැ. සමහර මෝඩ අය මගේ ධර්ම ඉගෙන ගන්නවා. නමුත් ඒ ඉගෙන ගද්දී නුවණින් සලකන්නේ නැහැ. එහෙම වුණාම ඒව වැටහෙන්නේ නැහැ. ඒ අයට ධර්මයේ තේරුම් ගන්නට හැකියාවක් නැති නිසා ඉගෙන ගත්ත දේ Tamanta තේරෙන පිළිවෙලට කියන්න පටන් ගන්නවා. එතකොට ඇති වෙන්නේ වාද ගොඩක් විතරයි, විවාදයක් විතරයි. නුවණින් කල්පනා කිරීමට ශක්තියක් නැති පිරිස ධර්ම ඉගෙන ගන්න වාද විවාද කර කර ඉන්න විතරයි. ඒකල මට වාද කරන්න පුළුවන්, මට අනිත් අය පරද්දලා ජය ගන්න පුළුවන්, මට සිංහනාද කරන්න පුළුවන් කී කිය ඔය කෑ ගහන්නේ. ඒකල ඒකෙන් තමන් ප්‍රසිද්ධ වෙන්න තමයි ඒක කරන්නේ. එදේ ඒ ප්‍රසිද්ධිය සඳහා යාලා වෙහෙස වෙනවා මිසක්ක ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඒ අයිට නැහැ. යාලා නිකන් ඒ විවාද කර කර මහන්සි වෙවි. ඒ තමන්ගේ මෙලව ජීවිතේ නම හදා ගන්න, ප්‍රසිද්ධිය හදා ගන්න දඟලව්වට එකින් ඇති දෙයක් නැහැ. ඒක යාලට බොහෝ කාලයක් අහිත පිනිස, බොහෝ දුක් පිනිස පවතිනවා. ධර්මයේ වරදවා ගන්න එක නිසා තමන්ටත් අනුන්ටත් ගොඩාක් භයානක විපාක ගෙනලා දෙනවා සංසාරේ. අන්න ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න එක සර්පයාගේ අග කොටසින් ඇල්ලීම වගේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඔන්න සර්පයාට කරපු උපමාව. කෙනෙක්ට සර්පෙක් අල්ලගන්ට උවමනාවක් වුණොත්, ඒ සර්පයා නිවැරදි ආකාරයට අල්ලගන්ට දන්නේ නැති කෙනෙක් නම් සර්පයා දැක්ක ගමන් තමන්ගේ උවමනාව හින්දා ඒ සර්පයාගේ නැට්ට පැත්තෙන් හරි බඩ මැද හරියෙන් හරි, ඒ කියන්නේ කඳෙන් හරි අල්ල ගන්නවා. එතකොට මොකද කරන්නේ? ඒ සර්පයා ආපස්සට හැරිලා ඒ අල්ලගෙන ඉන්න මිනිහට දෂ්ට කරනවා. ආන් ඒ වාගේ මේ පවතින දුකෙන් නිදහස් වීම පිණිස, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස, ධර්මය තමන්ගේ සසර විමුක්තිය පිණිස, මට අනේ මේ ධර්මයේ සසර දුකෙන් නිදහස් වෙන්නයි මම මේක ඉගෙන ගන්නේ කියලා ඒ අදහසෙන් ධර්මය හදාරන්නේ නැති කෙනාට ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඒ ධර්මය වැරදි විදිහට ගත්ත නිසා අර සර්පයාගේ වලිගෙන් හරි බඩෙන් හරි අල්ලගත්තා වගේ ඒ ධර්මය වැරදි තැනින් අල්ලගත්ත හින්දා එයාට විශාල පව් අකුසල් පුරව ගන්නට වෙනවා ජීවිතේට. ඒ නිසා සසර බොහෝ කාලයක් දුකටපත් වෙන්න වෙනවා. නමුත් බුද්ධිමත් පිරිස ධර්ම ඉගෙන ගන්නට පස්සේ තමන් ඉගෙනගත්තේ ධර්මයේ අර්ථය සිහිනුවණින් විමසනෝ. ඒ විදිහට නුවණින් විමසද්දී ටිකෙන් ටිකේ ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. එයාලා හැමතිස්සෙම ධර්මයේ ඉගෙන ගන්න අඩුපාඩු හොයලා බලන්නෙම ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හදාගන්න. තමන්ගේ මෙලව පරලව යහපත පිණිස. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන අදහසෙන් තමයි එයාලා ධර්මයේ ඉගෙන ගන්නේ. එතකොට ඒ කට්ටිය ඒ ධර්ම ඉගෙනගෙන ඒවා නුවණින් විමස විමස බලන්නේ ඒකටයි. ඉතින් එතකොට ඒ නුවණින් විමසද්දී ආට ඒ ධර්මේ වැටහෙන්න පටන් ගත්තාම තවදුරටත් ඒ ධර්ම ඉගෙනගෙන කාරණා හොයන්නේ වාද විවාද කරන්න නෙමෙයි, තමන්ගේ ප්‍රසිද්ධිය, තමන්ට මට මෙහෙම කියන්න පුළුවන්, මට මේ විදිහට ඕන වාදයක් කඩන්න පුළුවන්, මට ත්‍රිපිටකයේ ඕන තැනකින් ප්‍රශ්න ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් කියලා ඒ වාගේ ලොකු ලොකු අහංකාර පඬිත කතා කියන්න නෙමෙයි යා ධර්ම ඉගෙන ගන්න. තමන් ඉගෙන ගන්න ටික තවදුරටත් දියුණු කරගෙන ඉස්සරහට ඉගෙන ගන්නේ එහෙම වාද විවාද කර කර අහවල් තැන මෙහෙම තියෙනවා, මේ තැන මෙහෙම තියෙනවා, ඔහොම නෙමෙයි මෙහෙමයි තියෙන්න ඕන, ඔය විදිහට නෙමෙයි මේ විදිහටයි හරියට කියන්න ඕන කී කියා අනිත් අයව වාදයෙන් පරාජය කර තමන් වාදෙන් දිනන්න නෙමෙයි යා ඉගෙන ගන්න. තමන් උසස් කොට සලකමින් අනිත් උදවිය හෙලා දකින්න නෙමෙයි ඒ ධර්ම ඉගෙන ගන්නේ.
එයා ඒ ධර්ම ඉගෙන ගන්නේ තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න, සංසාර දුකෙන් අත් මිදින්න, ජීවිත අවබෝධය පිණිස ධර්මය හදාරන්න අපි හැමතිස්සෙම කටයුතු කරන්න ඕන. එහෙම ජීවිත අවබෝධය පිණිස මම මේ ධර්මයේ තුලින් මගේ ජීවිත සසර ගමන ජය ගන්න ඕන කොහොම හරි කියලා හිතාගෙන කෙනෙක් ධර්ම ඉගෙන ගන්නවා නම් ධර්මය හදාරනවා. ආන් යාට බොහෝ කාලයක් ඒ ධර්මයේ හැදෑරීම හිතසුව පිණිස පවතිනවා. මේක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ගොඩාක් කට්ටිය දැන් බලන්නේ පුළුවන් තරම් මේ ධර්ම ඉගෙනගෙන හෝ කියවලා බලලා කොහොම හරි බුදුරජාණන් වහන්සේට කොහේ හරි තැනක වැරදීමක් එහෙම වෙලා තියෙනවද, මොකක් හරි මිස්ටේක් එකක් අඩුපාඩුවක් එහෙම වෙලා තියෙනවද, අසපසු වීමක්, බුදුරජාණන් වහන්සේ කියපු දේවල් වල මොකක් හරි වැරද්දක් තියෙනවද කියලා හොයලා බලන්න තමයි ගොඩාක් අය ත්‍රිපිටකය කියවලා බලන්නේ. එහෙම අඩුපාඩුවක් තිබ්බොත් ඒකට මොකක් හරි පහරක් ගහලා තමන් මම දන්න ඔයිට වැඩිය කියලා තමන්ගේ එක ගැන කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයත් හෙලා දැකලා තමන් උසස් කරලා පෙන්න ගන්න තමයි ඔය ගොඩාක් වෙලාවට ධර්ම ඉගෙන ගන්නේ සමහර අය. ඒකෙන් එයාට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එයා බොහෝ කාලයක් අහිත පිණිස පවතින අකුසලයක් තමයි ජීවිතේ රැස් කරගන්නේ. සර්පයා වැරදි තැනින් අල්ලගත්තා වගේ. ඊට සර්පේ කල්ලගන්ට යන එකේනා එයා ඒ ගැන හරියට දන්නවා ඒ ශිල්පය. සර්පයා කොහොමද අල්ලගන්නේ කියලා. ලීයක් කපලා ගන්නවා, දෙපැත්තට අතු දෙකක් විහිදිලා ගියපු නිසා මැද කරුවක් හැදිච්ච එකක්. ඒ කියන්නේ කරුවක් සහිත ලීයක් කපලා අරගෙන බොහොම ශක්තිමත් ලීයක්, ඒක එයා ප්‍රයෝජනෙට ගන්නවා සර්පය අල්ලන්න. සර්පයා දැක්ක ගමන් ඒ සර්පයාගේ බෙල්ලට ලී කරුව තියලා තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ සර්පයාගේ බෙල්ල මුලින්ම අල්ල ගන්නවා. එතකොට සර්පයාට ආය ආපස්ස ඇවිල්ලා දෂ්ට කරන්න හැකියාවක් නැහැ. සමහර වෙලාවට ඒක අත වටේ එතෙන්න පුළුවන්. නමුත් සර්පයාගේ බෙල්ල ළඟින් තදින් අල්ලගෙන ඉන්නකොට දෂ්ට කිරීමෙන් හානියක් කරන්න බෑ ඒ සර්පයාට. ඒ නිසා එයා මරණයට හරි ඒ හා සමාන වෙන දුකකට හරිපත් වෙන්නේ නැහැ. සර්පයා කෑවහම සර්පයා දෂ්ට කරාම ඇති වෙන මරණාසන්න වේදනා දුක්වලට යපත් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස ධර්මය අල්ලගත්ත තැනත්තට ඒකෙන් කිසිම අහිතක් දුකක් පිණිස ඒක හේතු වෙන්නේ නැහැ. අහිත පිණිස පැවතීමක් සිද්ධ වෙන්නේ නැහැ. දුක පිණිස ඒක හේතු වෙන්නේ නැහැ. එයා ජීවිත අවබෝධය පිණිස මේක උපකාර කරගන්නවා. එයාට අල්ලා ගැනීම ජීවිත අවබෝධයට උපකාර වෙනවා. මොකද එයා ධර්මයේ මැනවින් හරිතැනින් ඉගෙනගෙන අල්ලගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වදාළ ධර්මය හරියටම ශ්‍රාවකයෝ හැටියට අපි හදාරන්ට ඕන ඉගෙන ගන්නට ඕන කොහොමද කියලා පෙන්නලා දෙනවා. මානනි ඔබලා මා විසින් දේශනා කරන ලද ධර්මයේ අර්ථය දන්නවා නම් ඒක හොඳින් ධාරණය කරගන්න. මම දේශනා කරන ලද ධර්මයේ අර්ථය වැටහෙන්නේ නැතිනම් මගෙන් හරි එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳ හොඳ වියත් දක්ෂ හිමි නමකගෙන් ඒ ගැන අහලා දැනගන්න. ඊට පස්සේ ඒක හිතේ දරාගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කිව්වහම දේශනා කළාම භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි ඒක ඒ විදිහටම අපි කරනවා කියලා ප්‍රතිඥාවක් දුන්නා. ඔරුවකට හරි බෝට්ටුවකට හරි නැගලා අපි යම් ගංගාවක් හෝ දිය කඩਿੱත්තක් තරණය කරනවා නම් යම් විදිහකින් සාමාන්‍යයෙන් පයින් යන්න බැරි තැනක ජලයේ බැහැලා ගමන් කරන්න බැරි මට්ටම් තැනක නම් ඔරුවක් බෝට්ටුවක් පහුරක් ඕන. ඒ ඔරුව බෝට්ටුව පහුර කියන එක මොකද්ද කරන්නේ? අපි ඒවා උපයෝගී කරගෙන අර බැහැලා පයින් යන්න බැරි තරමට ගැඹුරු විශාල ජලාශයකින් එතර වෙන්න තමයි ඒක අපි පාවිච්චි කරන්නේ. අපි ඔය බෝට්ටුව හරි පහුර හරි කරේ තියාගත්තොත් එහෙම අනේ අපරාධේ කියලා. එහෙම උනොත් ඒ කියන වතුරෙන් එතර වෙන්න අපිට බෑ. ඔරුවක් හරි බෝට්ටුවක් හරි යොදාගෙන ඒ ජලපහරට අසු වෙලා අනතුරක් නොවෙන්ට පරිස්සමට යහපැත්තට එගොඩ වෙන්ටයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඒ මිසක ඒක කරේ තියාගෙන යන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ධර්මයේ පහුරකට උපමා කළා. ඒ ධර්මයේ උපකාරයෙන් සසරෙන් එතරවීම පිණිසයි ඒක පාවිච්චි කරන්නේ. එහෙම නැතුව
ධර්මයේ ඉගෙනගෙන මම මෙච්චර මේ ධර්මයේ දන්නවා කියලා වාද විවාද කර කර ඒ ධර්මයේ ඔළුවේ තියාගෙන ධර්මයේ නාමයෙන් නොයේක් දුෂ්ටි මත ප්‍රකාශ කර කර ඒක කරේ තියාගෙන මිනී මරා ගන්නට ගිහිල්ලා ධර්මය නිසා Taman ලාභ ප්‍රයෝජන හදාගෙන ඒ වගේ උද්දාමයටපත් වෙන්න ගියොත් මහවිශාල විනාශයක් වෙන්නේ. කෙනෙකුට ගඟෙන් එතර වෙන්න නම් එයාට අවශ්‍ය වෙනවලු මේ පැත්තේ බොහෝම සැක බය සහිත බවක් තියෙනවා කියන එක දැනගන්න ඕන. දැන් ගඟක මෙහෙ ඉඳලා එහාට යන්න ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් මේ ගමේ ඉඳලා එහා ගමට වෙන වෙන උමනා වැඩවලට යනවා වගේ කන්නේ මේ. අනේ මට මේ පැත්තේ නම් ඉන්න බෑ මේ ගඟෙන් එතර වෙලා එහා පැත්තට යන්න ඕන කියන අදහස එන්නේ මේ පැත්තේ මොන හරි සැකයක් බයක් තිබ්බොත්නේ. එතකොට එයාට තේරෙනවා මේ පැත්තේ හිටියොත් මේ සැක බය තියෙනවා එහා පැත්තට ගියොත් නම් ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට හැබැයි එයාට එතර මේ පැත්තෙන් ඒ පැත්තට යන්න උවමනාව තිබ්බට වටපිට බලනකොට ඒකට උවමනා කරන බෝට්ටුවක් පාරුවක් ඔරුවක් මොකක්වත් නෑ පේන්න. හැබැයි එයාට පේනවා මේ ගංගායිනේ තියෙන ලී කෑලි. එතකොට එක එක වැල් ಜಾති දඬු කෑලි කොලාතු ඌව පේන්න තියෙනවා. එයා ඔය ලී කෑලි කොලාතු කඩාගෙන ඇවිල්ලා අර වැල් කෑලි කඩාගෙන ඇවිල්ලා එව්ව පාවිච්චි කරලා ලී දඬු තියලා හදාගන්නවා පහුරක්. පහුර හදාගෙන වතුරට දාලා බලනවා කොහොමද හබල් ගහන්නේ. සුදුසු විදිහ හබලක් නෑ මේකට. නමුත් එයා දන්නවා මේ පැත්තේ හිටියොත් මට භයානක කරදර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ පැත්ත හරි භයානකයි. මම කොහොම හරි යහපැත්තට යන්න ඕනේ. මේ පැත්තට ගියොත් නම් සැනසille ඉන්න පුළුවන් කියලා එයා දන්නවා. එහෙම දැනගත්ත කෙනා දැන් කොහොම හරි අමාරුවෙන් පහුරක් හදාගත්තානේ ලී කෑලි එකතු කළා. හබලක් නෑ කියලා වැඩේ අතහැරලා දාලා නිකන් ඉන්නේ. ඇයි මේ පැත්ත අනතුරුදායකයි කියලා දන්නවා. එයා අර පහුර වතුරට දාගන්නවා. දාලා පහුර උඩ මුණින් අතට බුදියාගෙන වැතිරිලා අතපය හතර පාවිච්චි කළා හබල් ගහන්න පටන් ගන්නවා. ගොඩාක් වෙහෙස වැඩක්. ගොඩක් වෙහෙස මහන්සි වෙලා හරි අතපය හතර හබල් ගහලා වීරියෙන් වෙහෙස මහන්සි වෙලා ලොකු උත්සාහයක් අරගෙන මහන්සි වෙලා එතර වෙනවා ගඟේ. එහෙම එතර වුණාට පස්සේ මට මේ ගඟෙන් එතර වෙන්න මේ පහුර ගොඩාක් උපකාර කළා කියලා මේක අතෑරලා යන්න බෑ පවුනේ හොඳ නෑනේ කියලා මේක කරේ තියාගෙන ඒ පැත්තට ගිහින් ඒ මිනිහා ඇවිද ඇවිදින්න ඕනද? එහෙම නෑ. එතර වෙන්න පවුර උපකාර කරගන්නවා මිසක ආයේක කරේ තියාගෙන යන්න ඕන නෑ. Taman එතර වෙන්න භාවිතා කරපු පවුර කරේ තියාගෙන එහෙම ඇවිදිනවා නම් ඒක මහ මෝඩකමක්. තව කෙනෙකුට අවශ්‍ය වුණොත් එතර වෙන්න එයාට ගන්න පුළුවන් විදිහට ඒ පවුර අතෑරලා දාන්න ඕන. මහණනි යම් කෙනෙක් ගංගාවෙන් එතරවීම පිණිස තමන් පාවිච්චි කරපු පහුර කරේ තියාගෙන යනවනම් එයා විසින් පහුරෙන් කළ යුතු දේ කරන්නේද? පහුරෙන් කරන්න ඕන හරි දේද ඔය කරන්නේ? පහුරෙන් කරගන්න ඕන දේද ඔය කරන්නේ? නෑ ස්වාමිනී, ඒක වැරදි වැඩක් මේ කරන්නේ. මහණනි එතර වුණාට පස්සේ පහුර ගැන කොහොමද වැඩ කරන්න ඕන? මට මේ පහුර බොහෝ උපකාර වුණා. පහුර තිබුණ නිසා අතෙන්ද පයෙන්ද වෑයම් කරගෙන පරතරයට ආවා, එන්න පුළුවන් වුණා. දැන් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් මේ පහුර කාට හරි තව කෙනෙකුට ගන්න පුළුවන් විදියට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙකුට හම්බ වෙන විදියට හරි මේක ජලයේ පා කරලා යවලහු. කොහේ හරි පැත්තකින් අරන් තියලා හරි මම දැන් නිදහසේ මගේ ගමන යන්න ඕන. මම දැන් යන්න තියෙන හොඳ සුදුසු මාර්ගයකින් මගේ ඉස්සරහට යන ගමන මම යනවා කියලා ආන් ඒ විදිහට තමයි ආයේ පවුරත් එක්ක වැඩ කරන්න ඕන. පවුර කරේ තියාගෙන යන්න හොඳ නැහැ. ආන් ඒ විදිහට පවුර උපමා කරගෙන බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ අවසාන කොටස ගැන පැහැදිලි කළා. කෙනෙක් ධර්ම අවබෝධ කරගෙන ඉදිරියට යනකොට ජීවිතය අවබෝධය කරගත්තට පස්සේ මම දේශනා කරපු සමත විදර්ශනා කියන දේවලුත් අතහැරලා දාන්න ඕන. ඇත්තටම පින්වත්නි, අපි සමත විදර්ශනාව බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට වඩන්න ඕන අපේ ජීවිතේ. මේවා අපිට අවශ්‍යයි. හරියට අර එතර වෙන්න බෝට්ටුවක් පාරුවක් වගේ දෙයක් අවශ්‍යයි වගේ. අපි කලින්ම මෙතර ඉදදිම මේ බෝට්ටුව පාරුව අතහැරලා දැම්මොත් අපිට එතර වෙන්න වෙන්නේ නැහැ. අපි මේ සමත විදර්ශනා කියන ඒවා අතහැරලා දැම්මොත් අපිට මේ භයානක මෙහා යුරෙන් එහා යුරට පැන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ භයානක මෙහා පැත්තෙන් ආරක්ෂා සහිත යහා පැත්තට එතර වෙන්න නම් ඒ එතර වෙන තාක්කල් අපි මේ බෝට්ටුවේ නැගලම ඉන්න ඕන.
බෝට්ටුවේ නැගලා නිකං හිටියට එතර වෙන්නත් බෑ. වීරියෙන් උත්සාහයෙන් හබල් ගහන්න ඕන කොහොම හරි. එහෙම ගහලා එගොඩට යන්න ඕන. එගොඩ ඉවුරට ගියාට පස්සේ බෝට්ටුවටම වෙලා හිටියොත් එතර වෙන්න පුළුවන්ද? ඒත් එතර වෙන්න බෑ. අපි බෝට්ටුවට සමු දීලා එහා එගොඩට, එහෙම නැත්නම් එහා පැත්තේ ඉවුරට පය තියන්න ඕන. මේ තියෙන පවුර අල්ලගෙන ඒ පැත්තේ ඉවුරට අත තියාගෙන හිටිය කියලා වැඩක් වෙන්නේ නැහැ. පවුර අතහැරලා දාලා සම්පූර්ණ එහා ඉවුරට අපි පැන ගන්න ඕන. එහෙම නැත්නම් අපිට මෙහා ඉවුරෙන් එහා ඉවුරට ඉදිරි වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කවදාකවත්. අන්න ඒ විදිහට අපි හැම දෙයක් ගැනම තියෙන ඇල්ම අතහැරලා දාන්න ඕන. අපි කාමයන් එක්ක තියෙන ඇල්ම අතහැරියොත් සමාධියකට ඇල්මක් ඇති කරගන්නවා. ඊට පස්සේ සමාධියට තියෙන ඇල්ම දිගටම තියාන් හිටියොත් එහෙම ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔය සමාධිය පොඩ්ඩැත්තම් පිරිහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දාලා සමාධියට තියෙන ඇල්මත් අතහැරින්න ඕන. ඊට පස්සේ විදර්ශනාවට ඇල්මක් ඇති වෙනවා. අපි එක දෙයක ඇල්ම අතහැරින්නේ තව දෙයකට ඇල්මක් ඇති කරගෙන. ඒ වගේම යම් දෙයක් කෙරෙහි ඇල්මක් ඇති වුණොත් නිදහස් වෙන්න බෑ එතනින්. එහෙනම් නිදහස් වීම පිණිස මොකද කරන්න ඕන? ධර්මය කියන එකත් අතහරින්න ඕන. ධර්මය වගේම අධර්මය කොහොමත් අතහරින්න ඕන. ධර්මයත් අතහරින්න ඕන නම් අපිට සසරෙන් නිදහස් වෙන්න අධර්මය කියන එක ගැන කතා කරන්න දෙයක් නැහැනේ. ඒක මුළු මනින්ම අතහරින්න ඕනනේ අධර්මය. සීල, සමාධි, ප්‍රඥා කියලා තියෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් අපි හැම තිස්සෙම අත්හැරීම කියන එක පුරුදු වෙලා ඉන්න ඕන. සෝතාපන්න භාවයට පත් වෙච්ච එකනට සීලබ්බත පරාමාස නැහැ. සීලයේ තේරුම හරියට දැනගෙන හිටියේ නැත්නම් ඒකෙන් ඉස්සරහට යන්න බෑනේ. එහෙනම් අපි සීලයේ ප්‍රමාණය, සීලේ තරම හඳුනා ගන්න ඕන. ඊළඟට යන්න ඕන පියවර සමාධිය කියන එක අපි හඳුනා ගන්න ඕන. එතකොට සමාධියේ තියෙන අර සැනසිලි සහගත බවට වසී වෙලා, සමාධියට වසී වෙලා, ආස වෙලා, ඒකේ අර තියෙන සැපයටම කැමැත්තක් ඇති කරගෙන ඒකෙම ඉඳ ගියොත් එතනින් ගොඩ යෑමක් වෙන්නේ. ඒ සමාධියේ තියෙන සැපයට වසී වෙන්නේ නැතුව ඒකටත් ඇලිලා ඉන්නේ නැතුව ඒක අතහැරින්න පුළුවන් වෙන්න ඕන. ඒක අතහැරින්න තරම් දැනුමක් හඳුනා ගැනීමක් අපිට තියෙන්න ඕන. ඒ සඳහා අපි විදර්ශනාව දියුණු කරගන්න ඕන. එතකොට සීලයෙන් සමාධියට, සමාධියෙන් විදර්ශනාවට හිත දියුණුවෙන් දියුණුව කරා අරන් යන්න පුළුවන් වෙන්න ඕන. අපි මේ කාමය පිළිගත්තොත් මහා දුකකටපත් වෙන්න වෙන කාරණේ දැනගන්න ඕන. ඒ නිසා කාමය අත්හරින්න ඕන දෙයක් කියලා අපි තේරුම් ගන්න ඕන. ඊළඟට මේ සියල්ලම අතහැර අතහැර අර පහුරක් ආකාරයෙන් ජීවිත අවබෝධය පිණිස ධර්මයේ ಉಪಯೋಗي කරගෙන ධර්මයත් අන්තිමට අතහැරලා දාලා යන විදිය බුදුරජාන් වහන්සේ පෙන්නලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් නිවැරදි විදිහට ධර්ම මාර්ගයේ ගමන් කරන විදිය, ඒ හැම අවස්ථාවකම හිත හරියට හසුරුවන විදිය බුදුරජාන් වහන්සේ ලස්සනට පෙන්නලා තියෙනවා. පින්වත් මහණනි, මේ ලෝකයේ ධර්මය අහලා නැති බුදුරජාණන් වහන්සේලා ලෝකයේ දකින ආකාරය ගැන තේරුමක් නැති, උන්වහන්සේලාගේ ධර්මයේ ලැබුණත් තේරුම් ගන්නේ නැති, උන්වහන්සේලාගේ ධර්මයේ තේරුම් ගත්තත් ඒ තුල හික්මෙන්නේ නැති, රහතන් වහන්සේලා වැනි සත්පුරුෂයන්ව දකින්න කැමති නැති, ඒ සත්පුරුෂයන්ගේ ධර්මයට දක්ෂ නැති, ඒ සත්පුරුෂයන්ගේ ධර්මය තුල හික්මෙන්නේ නැති එක්කෙන අසෘතවත් පුතජණි. බුදුරජාන් වහන්සේ පහදලා දෙනවා අසෘතවත් පුතජණයාගේ ලක්ෂණ ටික. පින්වත්නි, බුදුරජාන් වහන්සේ මේ විදිහට ඔය අසෘතවත් පුතජණයා කියන කෙනා ගැන මෙතන කෙටියෙන් විස්තර කරනවා. මේ අසෘතවත් කියන කාරණේ තේරුම මොකද්ද? අපි කලින් ධර්ම දේශනාවකදී මතක් කළා, නිවැරදිව බෞද්ධයෙක් වෙන්න නම් අපිට බුද්ධිමතෙක්, එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න නම් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියලා එකක් තියෙන්න ඕන කියලා. සාමාන්‍ය ලෝකයේ ඉන්නේ අශ්‍රුතවත් පුතජන කියන කොටස. ඒකෙන් විශේෂ පිරිසකට තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇත්තටම කෙනෙකුට මේ ශාසනය ඉස්සර වෙලාවම ශාසනයට ඇතුල් වීමේ වාසනාව ලැබෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයත් එක්ක. බුද්ධ ශාසනයට ඇතුළත් වීමේ මූලිකම පියවර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය.
ඒක තමයි ඒ බුද්ධිමතාගේ බෞද්ධයා කියන කෙනාගේ බුද්ධ ශ්‍රාවකයාගේ තියෙන විශේෂත්වය. මොකද සාමාන්‍ය ලෝකේ ඉන්න හැමෝම බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයි. ලෝකේ හැම දෙනාම ගත්තොත් අසෘතවත් පුතජන මට්ටමේ ඉන්නවා. එයාට මේ සද්ධර්මයේ යම් විදියකින් අහන්න ලැබිලා එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙනවා. අන්න එතන ඉඳලා තමයි එයාගේ ගමන ඉස්සරහට බුද්ධ ශ්‍රාවකෙක් හැටියට බෞද්ධෙක් හැටියට ඉස්සරහට වැඩ කටයුතු කෙරෙන්නේ. එහෙම නැතුව අපි ඉපදෙනකොට අපේ අම්මයි තාත්තයි බෞද්ධ වුණා කියලා, විවාහ වෙච්ච පවුල බෞද්ධයි අරකයි මේකයි කියලා, මම පන්සලට ගිහිල්ලා මේ වෙන අදහද හිටපු ආගම අතහැරලා මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා එහෙම කිව්වා කියලා, එහෙම ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා පන්සිල් ගත්තමයි කියලා ඒ වචන මාත්‍රයෙන් එහෙම කවුරුවත් බෞද්ධ වීමක් වෙන්නේ නැහැ. ඇත්තටම බෞද්ධෙක් බවට පත්වෙන්න නම් එයාට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවය කියන එක ඇති වෙන්න ඕන. ඒක ඇති වෙන්නේ කොහොමද කියලා අපිට වෙනම දීර්ඝව ධර්ම දේශනාවකදී කතා කරන්න වෙනවා. අද අපිට කාලේ මදි නිසා. නමුත් මේ දේශනාව අවසන් වෙන මොහොතේ වචන කිහිපකින් ඔබට මේ කාරණේ මම සිහිපත් කරන්න. මේ දේශනාවට අපි මේ අද මේ දේශනාවේදී කතා කරන මේ අලගද්දූපම සූත්‍රය කියන කොටසට මේ සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරලා තියෙන නිසා කෙටියෙන් විස්තර කරනවා. අසෘතවත් කියන වචනේ, ඒ කියන්නේ ධර්මයේ අසා නැති කියන එක. පුතජන කියන කී තේරුම නම් අපි දන්නවා. ඒ කියන්නේ පුතජනයා කියන කෙනාගේ සාමාන්‍ය ස්වභාවය තමයි ඕනම අවස්ථාවක තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා මරා දාන්න පුළුවන් යාට. ඔන්න පුතජනයාගේ ස්වභාවය. හොඳයි, පුතජනයාගේ සාමාන්‍ය වටපිටාව. එයාගේ අම්මා තාත්තා එයාට ඕන වෙලාවක මරන්න පුළුවන්. රහතන් වහන්සේලාගේ ලේ හොල්ලන්න පුළුවන්. සංඝ ભેදේ කරන්න පුළුවන්. ඕනම මොහොතක තමන්ගේ ආගම වෙනස් කරන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ නමකට වුණත් හානියක් කරන්න එයාගේ හිත දෙන්න පුළුවන්. එතකොට මේ වාගේ ක්‍රියාවන් වලින් පුතජනයා කියන කෙනාගේ සාමාන්‍ය ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඕනම වෙලාවක ඕනම අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් මට්ටමේ ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාගේ හිත හරියට වතුර වීදුරුවක් වගේ. වතුර වීදුරුවකට පුංචි පස් ගුලියක් දැම්මොත් ටක් ගාලා මඩ පාට වෙනවනේ වතුර එක. පුංචි සිතුවිල්ලක් ඇති එයාගේ මුළු ජීවිතේම කන පිට හැරෙන්න. පොඩි ආසාවක්, පොඩි තරහක්, පොඩි මෝඩකමක් ආවත් ඕනනම් අම්මා මරලා, තාත්තා මරලා, රහතන් වහන්සේලා මරලා එහෙම ඕනම එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කියන්නේ මේ ආනන්තරිය පවුකන්නේ. එතනින් එහාට ඉතින් එකක් නැහෙනේ. එතනින් මෙහා තියෙන ඕනෑම වැරද්දක් එයාගේ අතින් වෙන්න පුළුවන්. ඒතර එතනින් මෙහා ඉන්න අනිත් අයට ඔය පුතජන පුතජන කියන එක නිතර කියන්න බෑ. මේ වචනේ භාවිතා කරලා තමන් කරන වැරදි සාධාරණී කරගන්න හදන්න එහෙම යන්න එපා. මං පුතජනයිනි, මගේ අතින් ඔහොම වෙන්න පුළුවන් නේ කියන්න බෑ. එතකොට මේ අසෘතවත් පුතජනයා කියන එකනාගේ සාමාන්‍ය ස්වභාවය ඔන්න ඔය විදිහට අපි තේරුම් ගන්න ඕන. අරියාණං අදස්සාවි. ඒ පුද්ගලයා ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේගේ ලෝකය එයාගේ ලෝකයේ තුල නැහැ. එයා උන්වහන්සේලා මුණ ගැහෙන්න යන්න කැමති නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකයේ දකින්න විදිය තේරුම් ගන්න එයා කැමති නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ. ඒ නිවන කරා යන ධර්මය එයාට තේරෙන්නේ නැහැ. ඒකට යා දක්ෂ නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ නිවන කරා යන ධර්මය ආර්ය ධර්මය අනුව එයා හික්මෙන්නේ නැහැ. සත්පුරිසාණං අදස්සාවි. සත්පුරුෂයන් වහන්සේලා නිවන කරා යන ධර්මයේ කියලා දෙන උත්තමයන් වහන්සේලා මුණ ගැහෙන්නේ නැහැ එයා. සත්පුරිස ධම්මස් අකෝවිදෝ. ඒ නිවන කරා යන සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය එයාට තේරෙන්නේ නැහැ. එයා සත්පුරුෂ ධර්මයට අදක්ෂයි. සත්පුරුෂ ධම්මස් අවිනීතෝ. සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට අනුව එයා හික්මෙන්නේ නැහැ. ඒ උන්වහන්සේලා කියලා දෙන ධර්මයට අනුව එයාගේ ජීවිතේ හදාගන්න එයාට පුළුවන්කමක් නැහැ. උන්නෝක තමයි අසෘතවත් පුතජනයාගේ සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඔය මට්ටමින් එහාට ගිහිල්ලා අපි සෘතවත් ආර්ය ශ්‍රාවකෙක් විදිහට ජීවිතේ ජයගන්නේ කොහොමද? මේ ලෝකයේ කලාතුරකින් පහළ වෙන බුද්ධ ශාසනයෙන් පිහිටක් ලබන්නේ කොහොමද කියන එක අපිට ඉස්සරහට තවත් ධර්මානුශාසනාවක සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අද මේ අලගද්දූපම සූත්‍ර දේශනාව, එහෙම නැත්නම්
සරපයා උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දේශනාව. ධර්මයේ වැරදි තැනින් අල්ලගෙන අපි අමාරුවේ වැටෙන්න හොඳ නෑ. ධර්මයේ හරියට තේරුම් අරගෙන තුනුරුවන්ට නින්දා අපහාස නොකර මේ ධර්මය අපේ ජීවිතයේ මෙලව පරලව යහපත පිණිස භාවිතා කරමින් සසර දුකෙන් අත මිදෙන්න මේ ධර්මය පහුරක් විදිහට උපකාර කරගනිමින් කටයුතු කරන්න ඕන. ඉතින් ඔබ හැම දිනාටම ඒ වාසනාව, ඒ ප්‍රඥා සම්පත්තිය මේ ජීවිතේදීම පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් දේශනා අවසානයේදී අද මේ උතුම් පින්කම වස්සාන ධර්මදේශනා නාලිකාව තුල මේ ආකාරයට සිද්ධ කරවාගෙන මුළු ලෝකයටම ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දුන්න ශ්‍රද්ධාවන්ත පින්නතුන් සිහි කරලා අපි පින් දීලා ආශිර්වාද කරන්ටයි මේ මොහොතේ සූදානම් වෙන්නේ. ඒ අනුව අද දවසේ මේ උතුම් පින්කමට පින්බර දහම් දායකත්වයේ ධර්මින් කටයුතු කළේ බලපිටිය බ්‍රාහ්මණවත්ත පී ආර් ද සිල්වා මාවත අංක 26 ඒ ලිපිණේ පදිංචි දැනට කුවේටි සේවයෙන් නියුතු ඩී පත්මිනී ද සොයිසා පින්වත් මහත්මිය. එතුමිය වස්සාන දේශනා නාලිකාවේ මූලාරම්භයේ ඉඳලම මේ දක්වා නොඑක් ආකාරයෙන් සිද්ධ කරන පින්දහම් කටයුතු වලට දායක වෙමින් සහභාගී වෙමින් දායකත්වයේ ධර්මින් කටයුතු කරන අතරේ ලෝකයට ධර්ම දාණය ලබා දීමේ උතුම් පින්කම් නිරන්තරයෙන් සිද්ධ කරන පින්වත් මහත්මියක්. තමන් විසින් වස්සාන දේශනා නාලිකාවේ ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම දානමය පින්කම් වලට නිතර සහභාගී වෙමින් දායකත්වයේ ගනිමින් කටයුතු කරන අතරේ අද දවසෙත් එතුමිය මුළු මහත් ලෝකයකට සම්බුදු බණපදයක් දානය කිරීමේ උතුම් මහා පින්කමක් සිද්ධ කරගන්නට මේ ආකාරයට කටයුතු සූදානම් කරගන්නට යෙදුණා. එතුමිය මේ උදාරතර මහා ධර්ම දානමය පින්කම සිද්ධ කර ගනිමින් බලාපොරොත්තු වන යහපත් අරමුණු අතර මීට වසර 23කට පෙර අකල් මරණයකට ගොදුරු ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානේ ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කරගන්නට කල්පනා කළා. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ඒ ආකාරයට අකල් මරණයකට ගොදුරු ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතණුවන්ට මතු කිසිඳු භවයක මෙවැනි අකල් මරණවලට පත් නොවි නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ඇති දිව්‍ය මානසික සුගති සම්පත් සලසාගෙන ජීවිතේ සුවපත් කරගෙන ඉතාම කෙටි කාලයක් තුල සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීමේ වාසනාව භාග්ය මේ උතුම් කුසලානිසංස ධර්මයන්ගේ බල මහිමෙන්ම හේතු වාසනා වේවා කියලා විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අකල් මරණයකට ගොදුරු ඩී සංකද සොයිසා පුතණුවන්ටත් මීට වසර 26කට පෙර පරලෝ සැපත් ඩී ප්‍රේමදාසද සොයිසා පියාණන්ටත් වසර 23කට පෙර පරලෝ සැපත් ඔබිනා මුනි නැනීනෝනා මෞතුමියටත් ජීවත් මුනි ජිනදාස මාමණ්ඩිටත් හක්කිනි සැලඩින්නෝනා නැන්දම්මාටත් හක්කිනි සැලඩින්නෝනා නැන්දම්මාටත් මීට වසර 8කට පෙර පරලෝ සැපත් සුභසිංහ සහ සුසන්ත කියන මස්සිනාලා දෙදෙනාටත් ඒ ඇතුළුව නමින් මිය පරලව යන්ට දුන වර්ග පරම්පරාවේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් පරලව සුගතිය පිණිස මේ උතුම් පින් කුසල් හේතු වාසනා වේවා උපකාර වේවා කියන අදහසින් ඒ මිය පරලව ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීම සිද්ධ කරනවා ජීවත් මුනි ආර්යදාස ආදරණීය ස්වාමි පුරුෂයාටත් ප්‍රදීප් චමින්ද ලොකු පුතාටත් ප්‍රදීපිකා දිල්හානි දියණියටත් ප්‍රසාද් සුරංග විජය මුනි අසන්ති ලක්ෂ්මන් කරුණාරත්න නිශාන්ත ලංකාදේව ඒ වගේම ලේලි වරුන් වන ගයානි ලංකාදේව සහ පොඩි ලේලිය වන ප්‍රසන්තිකා ඇතුළු එම පින්වත් පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ
දීර්ඝායුෂ ලැබීම පිණිස මේ උතුම් කුසලානිසංස ධර්මයන් වගේම තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාවත් හේතු වාසනා වේවා, සැලසේවායි සෙත් පතලා ආශිර්වාද කරනවා. ඒ වගේම ඩී පත්මිනී මහත්මියගේ සහෝදර සහෝදරියන්, දරු මොණපුරන් ඇතුළු එම පින්වත් පවුල්වල සියලුම දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආරක්ෂාවෙන්, මේ රැස් කරගත් උදාරතර ධර්ම දානමය කුසලයේ බලෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ සැලසේවායි සෙත්පතා ආශිර්වාද සිද්ධ කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වස්සාන දේශනා නාලිකාවේ ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු පින්වත් කාර්ය මණ්ඩලයටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛාපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ උතුම් පින් කුසල් හේතු වාසනා වේවායි සියලු ලෝක සත්ත්වයාට සෙත් ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරනවා. එහෙමනම් අද දවසේ වස්සාන ධර්ම දේශනා නාලිකාව තුළ මුළු ලෝකයේ පුරාම සද්ධර්මයේ දේශනාව විසුරුවා හරිමින් සියලු ලෝක සත්ත්වයන්ට ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍ය වාසනාව උදා කර දෙමින් බලපිටිය බ්‍රාහ්මණවත්ත පී ආර්ද සිල්වා මාවත අංක 26 ඒ ලිපිණේ පදිංචි දැනට කුවේටී සේවයේ නියුතු ඩී පත්මිනීද සොයිසා මහත්මිය ප්‍රධානව ඒ පින්වත් සියලු දෙනා රැස් කරගන්ටෙදුන, අපි ඔබ හැම දෙනාම රැස් කරගන්ටෙදුන මේ උදාරතර ධර්මදේශනාමය, ධර්මශ්‍රවණමය, ධර්මදානමය මහා කුසලය දෙවියන්ටත් දායකත්වය දැරූ පින්නතුන්ටත් ඒ පින්නතුන් නමින් මියගිය ඥාතීන්ටත් ඔබ අපි සෑම සියලු දෙනාටමත් මෙලව ජීවිතේ කායික මානසික සුවයත් ධර්මාවබෝධයත් පිණිස හේතු වේවා. අපේ පරලොව ජීවිතත් සුවපත් වේවා, ධර්මාවබෝධයම සැලසේවා. සංසාර දුකින් අත මිදී උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිස අපි ඔබ හැම දිනාටම මේ උදාර කුසලානිසංස ධර්මයන් එකසේ හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං, චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. වස්සන ධර්ම දේශනා ජොඩිබ් නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 23කට පෙර අකල් මරණයකට ගොදුරු වූ ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතුට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සන ධර්ම දේශනා ජොඩිබ් නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ජීවත් මුනි ප්‍රභාත් කුමාරද සිල්වා පුතුට මතු කිසිඳු භවයකදී අකල් මරණවලට ගොදුරු නොවි නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වස්සන ධර්ම දේශනා යුටියුබ් නාලිකාව ශ්‍රවණය කරන ලෝකේ පුරා විසිරි පැතිරි සිටින ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට, 0718575713 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා